හලෝ ඔගලන් හැමෝන්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම අදත් ඇවිල්ලා ඉන්නේ Bloom with Dr. Mahin YouTube වීඩියෝ එකක් අරගෙන අද අපි කතා කරන්නේ මම හිතුවා ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න මේ කුඩා දරුවෙකුගේ උගුරේ එහෙම නැත්නම් මේ ඉහළ ශ්වසන පද්ධතිය තුළ යම් කිසි දෙයක් හිර වුණොත් අපි මොනවද කරන්න ඕන කියලා. මොකද මගේ කලින් වීඩියෝ එකේ මම කතා කරා මම පොඩි විස්තරයක් කියලා දුන්නා ඔයගලන්ට මේ කුඩා දරුවෙකුගේ උගුරේ යම් කිසි දෙයක් හිර වෙලා තියෙනවා නම් මේ ඇඟිල්ල පාවිච්චි කරලා ඒක එළියට ගන්න යන්න එපා කියලා. ඉතින් මං හිතුවා ඒක ගැන වැඩිදුර විස්තරයක් කරොත් මේ වීඩියෝ එකෙන් හොඳයි කියලා. කොහොමද කුඩා දරුවෙකුගේ ඒ මුඛයේ හෝ උගුරේ යම් කිසි දෙයක් හිර වුණොත් අපි මොනවද කරන්න ඕන කියලා. මම හැමදාමත් කියනා වගේ පළවෙනිම දේ තමයි කලබල වෙන්න හොඳ නැහැ. දැන් කුඩා දරුවන් ගත්තම සාමාන්‍යයෙන් මේ අවුරුදු මාස 9 10 වගේ ඉඳලා තමයි මේ ඒගොල්ලන් මේ චූටි චූටි දේවල් පික් කරලා සමහර වෙලාවට නහයේ හෝ කනේ හෝ කට ඇතුළට හෝ දාගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඒගොල්ලන්ගේ කුඩා සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් කරනකොට සමහරට ඒගොල්ලන් ඒ චූටි බබාලට එහෙම කවන්න යන්න පුළුවන් දේවල්. එතකොටත් මේ විදියට හිර වෙන්න පුළුවන් දේවල් මේ ඉහළ ඒ ශ්වසන මාර්ගයේ තුල. දැන් හදිස්සියවත් එහෙම දෙයක් සිදුවෙච්ච දරුවෙකු කොහොමද අපි අඳුරගන්නේ? සමහර වෙලාවට ඔයගලන් දකින්න පුළුවන් එයා අර යම් කිසි දෙයක් ඉල්ලින්න හදනවා හෝ අරගෙන කට ඇතුළට දාගන්නවා හෝ නහයට දාගන්නවා. ඒක එයා උස්ම ගන්න පුළුවන් ශ්වසන පද්ධතිය තුළට. එතකොට ඒවාගේ දේවල් ඒ ඉහළ නාසයේ හෝ මේ උගුරේ සිරවීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කුඩා දරුවකු කහින්න පටන් ගන්න පුළුවන්. ඒගොල්ලන් උස්ම ගන්න වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වීසින් වගේ සවුන්ඩ් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් නොයිසි බ්‍රීදින් එකක්, එහෙම නැත්නම් ඇබ්නෝමල් සවුන්ඩ් එකක් එන්න පුළුවන් මේගොල්ලන් බ්‍රීද් කරනකොට. දැන් දරුවට කහින්න පුළුවන් නම් ඇත්තට මේ කැස්ස කියලා කියන්නේ ගොඩාය හිතන්නේ මේක රෝගයක් කියලා. කැස්ස කියලා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඔගොල්ලන් බලයි දැන් ඇයි මම කැස්ස කියන්නේ හොඳ දෙයක් කියලා කිව්වේ කියලා. මොකද කැස්ස කියලා කියන ඒ ස්වභාවික ක්‍රියාවලිය තුළින් අපේ මේ ශ්වසන පද්ධතිය බලාපොරොත්තු වෙන්නේ ශ්වසන පද්ධතිය ඇතුලේ නොතිබිය යුතු දේවල් එළියට දා ගැනීම තමයි කැස්ස තුළින්. ඉතින් මේ කැස්ස කියන එක හොඳ රෙස්පොන්ස් එකක්. මොකද අපිට ලං ඉන්ෆෙක්ෂන් එකක් ඇති වුණත් මේ කැස්ස තමයි ඉස්සර වෙලාම ඇවිල්ලා ඒ අදාළ විෂ බීජය තමන්ගේ ශරීරයෙන් එළියට තල්ලු කරලා දාගන්න උත්සාහ කරන්නේ. එතකොට තමයි අපි දැනගන්නේ ආමට ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා තමයි කියලා. ඉතින් ඒ විදියට ඒ ෆොරින් බොඩි එකක්, එහෙම නැත්නම් යම් කිසි දෙයක් උගුර හිර වෙච්ච පුද්ගලයෙකු, එහෙම නැත්නම් මේ ශ්වසන පද්ධතිය ඉහළ කොටස්වල හිර වෙච්ච දරුවෙකු කහිනවා නම් ඒක හොඳයි. ඒ දරුවට කහින්න කියලා ඔයගලන්ට කියන්න පුළුවන් ඒ කැස්ස එන එක හොඳ දෙයක්. මොකද එයා හදන්නේ ඒක කොහොම හරි එයාගේ එයාවේකින් එළියට දාගන්න, සහ එකෙන් අදහස් වෙනවා ඒ දරුවාට පොඩ්ඩක් උස්ම ගන්නත් පුළුවන් කියලා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ දරුවාව තමන්ගේ උකුල මත හෝ වාඩි කරගෙන ඔහුට තේරෙන දරුවෙකු නම් කහින්න කියලා කියලා කොහොම හරි මේක කොහොම හරි එළියට ගන්න. දැන් මේකේ තියෙන දරුණු අවස්ථාවටපත් වුණාම දරුවට කහින්නත් බෑ උස්ම ගන්නත් බැරි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කහින්නත් බැරි උස්ම ගන්නත් බැරි තත්වයක දරුවෙකු කොන්ෂස් නම් ඔබට පුළුවන් මේ දරුවාගේ පිට ප්‍රදේශයේ මේ උරපතු දෙක මැදට මෙහෙම දැන් හිතන්න මේකයි දරුවාගේ පිට කියලා
ඒ උරපත්තු දෙක මැදට මෙහෙම පස් පාරක් තදින් ගසන්න පුළුවන් ඔබේ උකුල උඩ දරුව වාඩි කරගෙන දරුවව හොඳට ස්ටැබිලයිස් කරලා අල්ලගෙන එතකොට ඒ හිර වෙච්ච දේ කටෙන් එළියට යන්න එක උදව්වක් වෙනවා මම රෙකමන්ඩ් කරන්න හැත්තට අර අපි චෙස්ට් ත්‍රස්ට් කියලා එකකුත් කරනවා තරමක් ලොකු දරුවෙකුට නම් ඔබට ඒක කරන්න පුළුවන් මේ ඔහුගේ හෝ ඇයගේ මේ උදරය සහ මේ චෙස්ට් එක පපුව අතර ඒ සීමාවේ මෙහෙම අත මිට මොළවල තියලා මෙහෙම තද කරන්න පුළුවන් එතකොට ඒ හිර වෙච්ච දේ අපිට එළියට ගන්න උදව් කරන්න පුළුවන් සමහර විට මේක වැඩ කරන්න පුළුවන් එකකින් රිසල්ට් එකක් එන්න පුළුවන් සමහර විට නැති වෙන්න පුළුවන් දැන් ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන් තමන් අවට සිටින කෙනෙකුට හෝ තමන් හෝ ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න ඕන මොකද ඒක කම්ප්ලීට් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එයාට උස්ම ගන්න බෑ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ එයාගේ ශ්වසන මාර්ගය අවහිර වීමකට ලක් වෙලා තියෙන්නේ ඉතින් ඒක දිග කාලයක් පැවතුනොත් ඒ රෝගියා එහෙම නැත්නම් ඒ දරුවා සිහිසුන් වීමකට ලක් වෙන්න පුළුවන් නිසා ඉතින් ඉක්මනටම රෝහලක් කරා රැගෙන යා යුතුයි ඒ වගේ දරුවකු දැන් මං කලින් කිව්වනේ දැන් ඒ දරුවට කහින්න පුළුවන් නම් ඔයගොල්ලන් එයාට කහින්න කියලා කියන්නේ ඒක කට ඇරලා බලන්න මොනවා හරි තියනවාද කියලා ඔබට පේන්නේ නැත්නම් උගුරේ කිසිම දෙයක් ඒකෙන් අදහස් වෙන්නේ ඒක පොඩ්ඩක් පේන්නේ නැහැ මට්ටමේ ඉඳලා පහළට ගිහිල්ලා තියෙන දෙයක් ඒක නිසා කවදාවත් ඇඟිල්ලක් පාවිච්චි කරලා ඇඟිල්ල ඇතුළට දාලා පේන්නේ නැති දෙයක් එළියට ගන්න හදන්න එපා ඒක ඉතාමත්ම අනතුරුදායකයි ඔබ තමන්ගේ දරුවාගේ ජීවිතය අනතුරට ලක් කිරීම තමයි ඒකෙන් සිදු වෙන්නේ ඒක නිසා පේන්නේ නැත්නම් කිසිම දෙයක් කවදාවත් ඇඟිල්ලක් දාලා ඒක එළියට ගන්න උත්සාහ කරන්න එපා උගුරට ඇඟිල්ලක් දාන්න එපා මොකද කුඩා දරුවන්ගේ උගුර හරිම සියුම් ඉතින් තුවාල වෙන්න පුළුවන් ඔබේ ඇඟිල්ලෙන් එතකොට ලේ ගැලීමකට පත් වෙලා තවත් දරුවා අපහසුතාවයට පත් වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ ඒ දරුවා කැස්සත් කිසිම වෙනසක් සිදු වෙන්නේ නැත්තම් තත්ත්වය දරුණු අතට හැරීගෙන එනවා නම් වහාම ඉස්පිරිතාලයක් කරා රැගෙන යා යුතුයි දරුවා එක්ක ඇම්බියුලන්ස් එකක් කෝල් කරන්න එහෙම නැත්නම් ඔබට වාහනයක් ඉදර තියෙනවා නම් තවත් පුද්ගලයෙකු සමග දරුවාව ඉස්පිරිතාලයට රැගෙන යන්න පුළුවන් තරම් ඉක්මනට දැන් සමහර වෙලාවලදී ඔබ නොදකින්න පුළුවන් මොකද දරුවට උනේ කියලා නමුත් ඒ ඔහුගේ කුඩා සහෝදරයෙක් සහෝදරියක් ළඟ හිටියා නම් ඒගොල්ලන් කියන්න පුළුවන් මෙයාට මොන හරි හිර වුණා කියලා. එහෙම හිර වෙලා අපි හිතමු unconscious එහෙම නැත්නම් සිහිසුන් භාවයට පත් වෙච්ච දරුවෙක් හිටියොත් ඒ දරුවා නිල් පැහැයට හැරෙන්න පුළුවන් ඔහු උස්ම ගන්නේ නැති වෙන්න පුළුවන් එහෙම වුණාම ඉතින් අපි කරන්න ඕන ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කතා කරලා ඒ දරුවට ඒ chest compressions දෙන එක සහ ඔහුගේ මුව ඇරලා බලන්න පුළුවන් මොනවා හරි හිර වෙලා තියෙනවද උගලන්ට හොඳටම පේන දෙයක් නම් අයින් කරන්න පුළුවන් එහෙම නැත්නම් මුකුත් කරන්න එපා ඒ දරුවට හුස්ම වාර සහ chest compressions දෙන්න මම අර මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔබ මේ ප්‍රථමාධාර සඳහා ට්‍රේන්ඩ් පුද්ගලයෙකු නොවේ නම් ඉස්සර වෙලාම බ්‍රෙත්ස් දෙකක් නහය සහ කටාවරණය වන පරිදි දීලා ඊට පස්සේ චෙස්ට් කම්ප්‍රෙෂන්ස් 30 ගානේ හැම හුස්ම වාර දෙකකටම දෙන්න පටන් ගන්න ඒ ඇම්බියුලන්ස් සර්විස් එකක් හෝ ඉස්පිරිතාලයක් කරා දරුවගෙන යනකම් ඔබ මේ දේ කළ යුතුයි මම දන්නවා කුඩා දරුවන් සමග ඒ දෙමව්පියන් හරිම ඒගොල්ලන් හරියට කලබල වෙනවා නමුත් කලබල වීම තුලින් ඒ දරුවගේ ජීවිතේ ගලවා ගන්න ඕගොල්ලන්ට උදව් වෙන්නේ නැහැ ඒක මොකද කලබල සමාවෙන්න කලබල වුණාම ඕගොල්ලන් හරියට දේවල් අපිට කරගන්න බැරි වෙනවා ඒක නිසා කලබල වෙන්නේ නැතුව තේරුම් ගන්න ඕන හරි මගේ දරුවා ලොකු අපහසුතාවයකින් ඉන්නේ මම ඔහුට උදව් කළ යුතුයි ඒක නිසා මම මගේ මම කාම් වෙලා මම කලබල වෙන්නේ නැතුව මෙයාව ඉක්මනටම මම ඉස්පිරිතාලයකට ගෙනියන ගමන් අර මං කිව්වා වගේ ශ්වසන වාර සහ chest compressions දෙන්න ඕන මොකද ඒකෙන් කරන්නේ අපි මේ හදවතට
ගලාගෙන එන රුධිරය දෙපා වල ඉඳලා එයාගේ මොළයට ලබා දීම මේන්ලි ඒ තුලින් මේ දරුවාගේ මොළයට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ විස්තරේ තමයි මට අද ඕගලන්ට එක්ක කතා කරන්න ඕන උනේ. සමරි එකක් විදියට කහිනවා නම් දරුවෙක් ඒ දරුවට ඒ ෆොරින් බොඩි එක හිර වෙලා එයා කහිනවා නම් එයාට කහින්න උදව් කරන්න හැමතිස්සෙම කලබලයට පත් වෙන්න එපා. හුට උස්ම ගන්න බැරි නම් අර මම කිව්වා වගේ පිටට වාර පහක් තදින් පහර පහක් ගහන්න පුළුවන්. සහ මේ chest thrust කියන දේ කරන්න පුළුවන්. මම ඒකේ පොඩි රූප රාම කිහිපයක් මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඒ ටික ඔබ ඔයගලන් දකින්න ඇති කියලා මම හිතනවා. unconscious දරුවෙක් නම් ඕගලන්ට අර මම කලින් වීඩියෝ එකේ ඒගොල්ලන්ගේ EAV එක කොහොමද බලාගන්නේ, කොහොමද ඒ ශ්වසන වාර සහ chest compressions දෙන්නේ කියලා කියලා දුන්නා. ඒ දේ කරලා වහාම දරුවා හැකි තරම් ඉක්මනට හිස්පිරිතාලයක් කරාගෙන යන්න. මොකද උස්ම ගන්න බෑ කියන්නේ එයාගේ එයාට ඔක්සිජන් ගන්න බැහැ ඇඟට, සහ කාබන් ඩයොක්සයිඩ් එළියට දාගන්න බෑ. ඉතින් කාබන් ඩයොක්සයිඩ් ලෙවල්ස් ශරීරයේ වැඩි වෙනකොට සහ ඔක්සිජන් ලෙවල්ස් අඩු වෙනකොට අපේ මේ බ්‍රේන් එකට ඔක්සිජන් නැති වෙලා වැඩි වෙලා පවතින්නේ නැහැ. ඒගොල්ලන්ට පර්මනන්ට් ඩැමේජ් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා වහාම වෛද්‍යවරයෙකු ඉස්පිරිතාලයක් කරා රැගෙන යාම තමයි කළ යුත්තේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. කවදා හරි දවසක Tamante ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් ඉතින් ඔයගලන් කමෙන්ට් කරන්න, මොනවා හරි දැනගන්න ඕන නම් ප්‍රශ්න තියෙනවා නම් මට අහලා එවන්න, කමෙන්ට් එකක දාන්න. ඊළඟ සතියෙත් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේම වැදගත් මාතෘකාවක් අපි කතා කරමු. එහෙනම් එතකන් අදට මම ගිහින් එන්නම්. ඔයගොල්ලන් හැමෝන්ටම